සාදරයෙන් පිළිගන්නවා ඉතින් වෙනද වගේම චමත් බ්ලොග් YouTube channel එකට. ඉතින් අද කතා කරන්නේ කවුරු ගැනද කියලා ඔයාලා thumbnail එක බලපු හැටි දන්නවා. ඒ තමයි ලහිරු තිරිමාන්න ගැන. ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් නිල වශයෙන් අයින් වුණා. ඉතින් ඒ හා සම්බන්ධව තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපි අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙනම අපි ලහිරු තිරිමාන්න කියන්නේ කවුද කියලා වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. ශ්‍රී ලංකාවෙන් බිහි වුණ ඉතාමත් දක්ෂ වමත් පිටිකරුවෙක් සමහර වෙලාවට විස්තර විචාරකයෝ පවා ඔහු ආමන්ත්‍රණය කරේ ඊළඟ කුමාර සංගක්කාර විදිහට. ඒ මොකද කිව්වොත් ඒ ෂොට් වල තියෙන ලස්සන කිසිම ක්‍රීඩකයෙක්ගෙන් දකින්න ලැබෙන්නේ නැති දුර්ලභ හැකියාවක්. ඔහුගේ කවර් ඩ්‍රයිව් එකට ශ්‍රී ලාංකිකයෝ පිස්සුවෙන් වගේ ආදරය කරා. ESPN Cricket Info වෙබ් අඩවිය ඔහු හැඳින්වුවේ Unfappable youngest talent with the killer cover drive name. 2014 T20 ලෝක කුසලානේ semi final තරගයේ game changer විදියට අදටත් නම් වෙන්නේ මගේ කතාවේ වීරයව. ඔහු නමින් හෙට් එකේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න. හැමෝම ඔහුට ආදරයට කියන්නේ තිරි. තිරි උපත ලබන්නේ 1989 සැප්තැම්බර් 8 වෙනිදා. මූලික අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඔහු මොරටු වේල්ස් කුමර විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් දෙකෙන්ම ඔහු ක්‍රිකට් ජීවිතයට මූලික අඩිතාලම වැටුණා. තිරිමාන්නගේ අයියා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. අයියාගේ මග පෙන්වීම යටතේ තිරිමාන්න ක්‍රිකට් වලින් ඉදිරියට ආපු පුංචි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. 2007 වසරේදී 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් ඔහුව තෝරගත්තා. ඒ වගේම 2010 වෙද්දී බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමත් නියෝජනය කරන්න වරම් දිනාගත් අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ නම ඉදිරියේ වාර්තා සටහන් නොවුනත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ බැබළුණ හැම අවස්ථාවකම ලහිරු තිරිමාන්න කියන නාමය අති ප්‍රබලයි. මගේ කතාවේ වීරයා කියන්නේ කවුද කියලා අපි 2014ට ගිහිල්ලා කතා කරමු. 2014 මාර්තු 8 ආසියානු කුසලානේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානු කණ්ඩායමයි. ආසියානු කුසලානේ අපි අවසාන වතාවට ජයග්‍රහණය කරලා තිබුණේ 2008 වසරේ. පාකිස්තානු කණ්ඩායම කාසිය වාසිය ජයග්‍රහණය කරලා ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට 260ක දැවැන්ත ලකුණු පෝරුවක් නිර්මාණය කරා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න පිටියට ආවේ ලහිරු තිරිමාන්න සහ කුසල් පෙරේරා. ඔවුන් දෙන්නගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්න සමත් වුණා. මගේ කතාවේ වීරයා පාකිස්තානයට අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරේ පන්දු 108ක් තුල ලකුණු 101ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පස්වෙනි වතාවටත් ආසියානු කුසලානේ ජයග්‍රහණය කරන්න උරදුන්න ප්‍රබල ක්‍රීඩකයෙක් බවට ලෝකයක් ඉදිරියේ පෙන්වා දෙමින් ඔහු තමයි තරඟ වෙලියේ වීරයා යන සම්මානයෙන් පිදුම් ලැබුවේ. 2014 අප්‍රේල් 3 වෙනිදා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂී දවසක්. T20 අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්න නම් අපි අර්ධ අවසාන තරගයේ ජයග්‍රහණය කරන්න ඕන මුණ අවස්ථාවක්. එහිදී ලහිරු තිරිමාන්න සහ ඇන්ජලෝ මැතිව්ස් එකතු වෙලා ශ්‍රී ලංකා ලකුණු පෝරුව 160ක් දක්වා වර්ධනය කරා. එදා ඒ මැච් එකේ එහෙම කරේ නැත්නම් අපිට 2014 අවසාන මහා තරගය සෙල්ලම් කරන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. තරඟ ජයග්‍රහණයෙන් පසුව 2014 T20 ලෝක කුසලානේ ජයග්‍රහණය කරපු කණ්ඩායමේ එක් වීරයෙක් තමයි ඔහු. 2014 ඔක්තෝබර් 3 වෙනිදා ඇෆ්ගනිස්තානය පරාජයට පත් කරලා ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වතාවට ඒෂියන් ගේම් තරගාවලියක ක්‍රිකට් රන් පදක්කම ශ්‍රී ලංකා මාතාවට අත්කර දුන්න පළමු නායකයා බවට පත් වුනේ මගේ කතාවේ වීරයා. ඔහු ඒ තරගයේදී පන්දු 37කදී ලකුණු 57ක් රැස් කරන්න සමත් වුණා. තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඔහුගේ විශිෂ්ට නායකත්වයක් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ලද පළමුවෙනි ගෝල්ඩ් මෙඩල් එක මෙයයි. ලහිරු තිරිමාන්න කියන්නේ ක්‍රිකට් පිස්සුවෙන් වගේ බලපු ක්‍රිකට් වලට පට්ට විදියට ආදරය කරපු මිනිස්සුන්ගේ හිතවල ඉන්න ලෙජන් කෙනෙක්. කුමාර සංගක්කාර මහේල ජයවර්ධනගේ අඩිපාරේ හැදුන වැඩුණ කෙනෙක්. ක්‍රිකට් වල මහත්මා ගුණය රැකපු කෙනෙක්.
ක්‍රිකට් කියන සෙල්ලම ඇඟේ විතරක් තිබුණ ක්‍රීඩකෙක් නෙවෙයි ක්‍රිකට් කියන ගෞරවාන්විත සෙල්ලම ඒ විදිහට රැකපු ක්‍රීඩකෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් තිරීගේ බැටින් ශෛලියට පට්ට විදියට ආදරය කරා දටත් ඔහුගේ බැටින් ස්ටයිල් එක වර්තමානයේ කිසිම ක්‍රීඩකෙකින් අපි දැකලා නැහැ මේ වෙනකොට ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්නා කොහොම නමුත් ලංකාවෙන් බිහි වුණ තවත් එක් පුරාවෘත්තයක් එසේ නිමා විය සමාදි දිසානායක කියන සොයිරිය තම Facebook ගිණුමේ ලහිරු තිරිමාන්න ගැන මෙහෙම සඳහන් කරලා තිබුණා ඒ ආපු පාර දෙස බැලුවොත් හැරි කාලයක් පිටිය මැද උඹ නැතුව බැරි ලස්සනම ඉනිම් උඹ ගැහුවේ ගින විරි සමු අරන් යන ඔබට සුබ ගමන් තිරි යනුවෙන් සබහන් කර තිබුණා ලහිරු තිරිමාන්නට ආදරය කරන හැමෝම මේ වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා මීට අමතරව ලහිරු තිරිමාන්න ගැන යම් දෙයක් දන්නවා නම් පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අපි හැමෝටම බලන්න අනිවාර්යෙන්ම මමවත් බලනවා ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන්නේ මගේ අලුත්ම අප්ඩේට් ගැන දැනගන්න ඕන නම් මාව Instagram ෆලෝ කරන්න මම චමත් vlog